අයිබන් සාදරයෙන් පිළිගන්න හැම දෙනාම ඔගොල්ලෝ මේක තුලා ඉන්නේ SL online අපේ YouTube channel එකේ ඉන්න තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් සෑහෙන කාලකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. මොකද මගේ තිබ්බ වැඩ කැටුතුත් එක්ක මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. අදත් මම ඔයාලට ගෙනත් තියෙන්නේ game play කරලා සල්ලි හොයන්න පුළුවන් website එකක් සම්බන්ධව review එකක්. ඉතින් මේකෙදි මම පැය භාගයක් වගේ ඉතා කුඩා කාලයක් තුල ඩොලර් 20ක වගේ මුදලක් earn කරගත්තා. මම ඒකත් ඔයගොල්ලන්ට proof එක පෙන්වනවා වීඩියෝ එක ඉදිරියේදී. ඒ වගේම මතක් කරනවා අපේ වීඩියෝ එකේ description එකේ link එක දාලා තියෙනවා අපේ Telegram channel එක. අනිවාර්යයෙන්ම Telegram channel එකට join වෙන්න කියලා මතක් කරනවා. මොකද අපි මේ review කරන site, ඒ වගේම e-money category එකට අදාළ දේවල්, updates, ඒ වගේ දේවල් සේරම මෙන්න මේ අපේ Telegram channel එකේ තමයි දාන්නේ. අපි කතා කරන්න තියෙනවා. මගේ වෙනත් කිසිම තැනක contact එකක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා ඔය ස්කෑමර්ස්ලට අහු වෙන්න එපා. ඉතින් ඒකත් මතක් කරනවා. ඒ වගේම අපිට හොඳ හම්බෙන PDF මේ වගේ දේවල් ෂෙයා කරනවා. ඔයගොල්ලන්ට කැමති නම් මේ අපේ group එකට join වෙන්න පුළුවන්. මොකද අපි update මේ group එකේ දානවා. මොකද අපිට හැම එකක්ම video එකක් විදිහට හදන්න බෑනේ. සමහර ඒවා messages විදිහට update දෙන්න. එතකොට මේ group එකට තමයි updates දාන්නේ. ඉතින් කැමති අය join වෙන්න. හරි, අපි එහෙනම් video එකේ ඉදිරියට කියලා කතා කරමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ මේ website එකේ register වෙන්න ඕන. මම description එකේ පල්ලෙහෙන් දානවා website එකේ link එක. ඔයගොල්ලෝ ඒ link එක click කරලා මුලින්ම එන්න ඕන. ඉතින් ලින්ක් එකෙන් ආපහු ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ ඔයාලා මුලින්ම register වෙන්න ඕන. මෙන්න මේ විදිහට user name කියලා තියෙන තැනට user name එකක් දෙන්න, නමත් එක්ක ඉලක්කම් කීපයක්. ඊට පස්සේ phone number කියන තැනට ධන 94 තියෙන නිසා බිංදුව නැතුව ඉතුරු ඉලක්කම් ටික දෙන්න. ඒ වගේම password එකක් දෙන්න. ඒ password එකම නැවත දෙන්න. invitation code එකක් ඇවිල්ලා තියෙයි. මෙතන හරි ලකුණු ටික් එක දාලා මෙතන sign up button එක click කරන්න. sign up button එක click කරාම ඔයාලා මේක register වෙනවා. මම already register ලා ඉන්න නිසා මම දැන් login වෙනවා මගේ account එකට. මේ විදිහට මම මගේ account එකේ login වුණා. login වුණාන් පස්සේ ඔයගොල්ලෝ මෙතන home interface එකට ආවොත් බලා ගන්න පුළුවන් මේ website එකේ අපිට play කරන්න තියෙන games තියෙනවා. games ගොඩක් තියෙනවා. අපි තෝරාගත්ත එකක් විතරයි කරන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා මම පැය භාගයක් වගේ ඉතාල පොඩි වෙලාවක ඇතුළත ඩොලර් 20ක මුදලක් earn කරගත්තා කියලා. ඉතින් මම දැන් ඒකේ සාක්ෂි තමයි පෙන්වන්න යන්නේ. මෙතන මී කියන තැනට පල්ලෙ හයනවා. ආවන් පස්සේ මෙතන balances කියන තැනට යනවා. balances කියන තැන ගියාම ඔයගොල්ලෝ පේනවා මගේ ඩොලර් 121.7ක් තියෙනවා මේ වෙද්දි. මෙතන deposit කියන තැනට යනවා. ගියාම මෙතන deposit history තියෙනවා. ඒ කියන්නේ අපි deposit කරපු history එක. පේන ඇති ඩොලර් 100ක මුදලක් නවවෙනි මාසේ 23 වෙනිදාට දෙකහමාරට තමයි ඩිපොසිට් කරලා තියෙන්නේ ඩොලර් 100ක මුදලක්. ඉතින් ඔයාලට පේන ඇති මම ඩොලර් 100ක මුදලක් විතරයි මේ වෙද්දි ඩිපොසිට් කරලා තියෙන්නේ. දැන් මගේ බැලන්ස් එක ඩොලර් 121ක් තියෙනවා. ඉතින් මේක විදිහට මම සරලව ඩොලර් 21ක මුදලක් earn කරගෙන තියෙනවා. ඉතින් මේකෙදි මතක් කරන්න ඕන මේකේ ක්‍රමවේදයන් යටතේ තමයි මේකේ අපි ගේම් ප්ලේ කරේ. එහෙම නැත්නම් අපි මේකේ loss වෙනවා. මුලින්ම ඔයගොල්ලෝ මේකට ඩිපොසිට් එකක් කරගන්න ඕන. ඔගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන ඩිපොසිට් කියන තැන ක්ලික් කරලා මෙතන USD තෝරන්න එයි. එතන කරන්සි පෙයස් තෝරන්න. එතන USDT තෝර 2USD තෝරන්න. එතකොට මෙතන මේ වගේ එකක් එනවා. එක ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට TRC20 ඇඩ්‍රස් එකක් මේගොල්ලෝ අපිට ලබා දෙනවා. මෙන්න මේ TRC20 ඇඩ්‍රස් එකට තමයි අපි ඩිපොසිට් එක කරන්න ඕන. ඕගොල්ලොන්ගේ තියෙන ඕනම වොලට් එකකින් යවන්න පුළුවන්. ඉතින් Binance යූස් කරන නම් ගොඩක් හොඳයි. ඒ ඩිපොසිට් කරපුවාම සාමාන්‍ය විනාඩියක් වගේ කාලයක් ඇතුළත ඕගොල්ලොන්ගේ වොලට් එකට, නැත්නම් මේ account එකට සල්ලි ටික එනවා. ආවන් පස්සේ ඔයගොල්ලෝ ගේම් ප්ලේ කරන්න මෙන්න මේ විදිහට. මුලින්ම ඔයගොල්ලෝ මේ හෝම් ඉන්ටර්ෆේස් එකට එන්න. හෝම් ඉන්ටර්ෆේස් එකට ආවන් පස්සේ මෙතන තියෙනවා ගේම්ස් ගොඩක්. මෙතන අපි කරන්නේ මෙන්න මේ රෙඩ් ග්‍රීන් 1 මිනිත් කියන එක විතරයි. අනිත් ඒවා කරන්නේ නැහැ. මොකද කරන්න පුළුවන්. කැමති නම් try කරලා බලන්න. නමුත් මම recommend කරන්නේ මේක කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට රෙඩ් සහ ග්‍රීන් සහ purple කියලා තියෙනවා. purple තෝරන්නේ. රෙඩ් සහ ග්‍රීන් දෙක තෝරන්නේ. ඕකට පේනද මෙතන ටයිම් එකක් කවුන්ට් වෙනවා. මේ ටයිම් එක කවුන්ට් වෙලා වුණාම පේනද මෙතන ඉලක්කමක් එක කොළපාට අවිලා දෙනවා. මේ ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් වුණොත් රතු පාට අගයත් එක්ක එන්නේ, ඔත්තේ සංඛ්‍යාවක් වුණොත් කොළ පාට අගයත් එක්ක එන්නේ මෙන්න මේ ටයිම් එකේ වුණාම. ඉතින් මෙතන ක්ලික් කරාම ඔයගොල්ලෝ පේන ඇති මෙතන හිස්ටරි එක තියෙනවා ගොඩක්. මේ ආපුවා පේන ඇති කොළ පාට රතු පාට අවිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපි එන එක ගෙස් කරලා ඉවරලා මෙන්න මෙතනින් බෙට් එකක් දාන්න තියෙන්නේ. රෙඩ් නම් මෙතන රෙඩ් ක්ලික් කරගන්නවා, ග්‍රීන් නම් මෙතන ග්‍රීන් ක්ලික් කරගන්නවා. දෙකම ක්ලික් කරන්නේ නැහැ. දෙකෙන් එකක් අපි ක්ලික් කරලා මෙතන අපි USDT කීයක්ද දාන්න ඕන කියලා දානවා. amount එක අපි බෙට් එකට දාන. ඉතින් මෙන්න මෙතන ටයිම් එක කවුන්ට් වෙලා අන්න පේන ඇති ග්‍රීන් පාට එකක් ආවා. මේ ආදී වශයෙන් පාට එනවා මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලෝ දාන ක්‍රමවේදය තමයි මාටින්ගෙල් ස්ටෙප් එක. අනිවාර්යයෙන්ම මේ දේ ෆලෝ කරන්න. මේ දේ ෆලෝ කරොත් ඔයගොල්ලන්ට මේකේ ලොස් වෙන්නේ නැතුව ගේමක් ගහ ගන්න පුළුවන්. මම කරේ ඒ විදිහට. ඒක නිසා තමයි ඔයගොල්ලන්ටත් ඒ ක්‍රමයේ කියන්නේ ඒක සාර්ථක නිසා. මාටින්ගෙල් ක්‍රමවේදය කියන්නේ මුලින්ම ඔයාලා බෙට් එකට දානවා. එහෙම නැත්නම් ට්‍රේඩ් එකට ඩොලර් 1ක් දානවා. ඒක ලොස් වුණොත් එහෙම ඊළඟ ට්‍රේඩ් එකට ඔයගොල්ලෝ ඩොලර් 1ක් දාලා කැමති නම් අර වාගේ ලොස් එක කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආය මුලින්ද යන්න පුළුවන්. එහෙම නැතුව ඔයගොල්ලන්ට පුළුවන් පළවෙනි ට්‍රේඩේ ඩොලර් 1ක් දාලා ඊළඟ ට්‍රේඩේ ඩොලර් 2ක් දාන්න. මොකද මේකේ රිටර්න් එක 100%ක්ම එනවා. ඒ කියන්නේ 100%ට 95%ක්ම එනවා. ඩොලර් 1ක් දැම්මොත් ඩොලර් 0.95%ක්ම එනවා ඔයගොල්ලන්ට ලාභය. ඩොලර් 10ක් දැම්මොත් ඩොලර් 9.5%ක්ම එනවා. ඒ කියන්නේ එකට එකක් වගේ. ඒ කියන්නේ ඔයා ඩොලර් 1ක් දැම්මා එක ලොස් වුණොත් ඊළඟ දෙකෙන් දාපුවම වින් වුණාම ඩොලර් 2ක් විතර එනවා. ඒකට අර පරණ එකේ ලොස් වෙච්ච ගාණයි තව එකක් ප්‍රොෆිට් උත් නැහැ. ඒ ආදී වශයෙන් ස්ටෙප් 8කට විතර තියාගන්න. තමන්ගේ ඩොලර් 100ක් තියෙනවා නම් account එකේ අනිවාර්යයෙන්ම ඩොලර් 1කින් වගේ ස්ටාර්ට් කරන්න බෙට් කරන්න.
ඕගොල්ලන්ට ඩොලර් පහක් දවසට හොයාගත්තොත් ඇතිනේ. මොකද මම දැන් මේ ඩොලර් 20ක් හොයලා තියෙන මේක කරන්න අවශ්‍ය නිසා. ඒරන්ට ඕගොල්ලන්ට දවසට ඩොලර් පහක් කියන්නේ සාමාන්‍ය රුපියල් 1500ට වඩා වැඩි මුදලක්. සාමාන්‍ය විදිහට මේක කරා යන කෙනෙක්ට ඇති. මොකද මේක පොකට් මනි විදිහට තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම මේ දේවල් කිව්වේ මේ දේවල් අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕන නැතුව බෑ. මොකද මේ දේවල් කරන්න නැතුව ගියොත් එහෙම ඕගොල්ලෝ ලොස් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේ ටික මතක තියාගන්න. දැන් මම බෙට් එකක් දෙයක් දාලා පෙන්නනවා. මෙතන ක්ලික් කරගන්නවා. මෙතන ඕගොල්ලෝ මතක තියාන්න මෙන්න මේ විදිහට පොලිම එකම පාටින් අඩුම තරමේ හතරක් හෝ පහක් ඇවිල්ලා තියෙනවා. කොළ පාටින් ඇවිල්ලා තියෙනවා මේ විදිහට. දැන් මම එහෙනම් ඊළඟට දානවා රතු පාට. මොකද රතු පාට වැටෙන තියෙන සම්භාවිතාවය වැඩි. මම දානවා ඩොලර් දෙකක් බෙට් එකට රතු පාට සිලෙක්ට් කරලා මෙතන බෙට් නව් කියන තැන ක්ලික් කරලා කන්ෆර්ම් දෙනවා. දුන්නාම ඔන්න මගේ ඩොලර් දෙකක් අඩු වුණා. අඩු වෙලා බෙට් එක වැටුණා. මෙතන බෙට් කරන්න ඕන කිව්වේ මම ඒකයි. එකම පාටින් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ පුළුවන් නම් බලන්න හැම වෙලේම බෙට් කරන්න යන්න නැතුව එකම පාටින් ඇවිල්ලා තියෙන වෙලාව තියෙනවානේ. මේ විදිහට රතු පාට හතරක් පහක් ඇවිල්ලා නම් ඊළඟ කොළ පාට ඕගොල්ලෝ බෙට් කරන්න. මොකද ඊළඟට කොළ පාට වැටෙන දින සම්භාවිතාවය ගොඩක් වැඩි. ඔයාලට ඒ විදිහට ගියපහම මාටින්ගල් ස්ටෙප් එකක් දෙකක් වගේ ඇතුළත ඕගොල්ලොන්ට වින් කරන්න පුළුවන්. ඒතකොට ඊටාම සරලයි. මොකද අපි මේකේ ඒගොල්ලෝ දීලා තියෙන ලොස්න කලයක තෝරලා ඊට විරුද්ධ කලයක තමයි අපි දාන්නේ. මොකද ඒතර අපිට වින් කරන්න තියෙන සම්භාවිතාවය වැඩි. හරි බලමු අපි දාපු බෙට් එක ලොස් වුණා. ඕගොල්ලෝ පේනද දැන් ග්‍රීන් ඇවිල්ලා තියෙන මේ ග්‍රීන් ඇවිල්ලා තියෙන 2 4 6ක්. හරි එහෙනම් මම දැන් ඩොලර් දෙකක් නේ දැම්මේ. මම ඊළඟ දානවා ඩොලර් 4. ඩොලර් 4 දාලා බෙට් නව් ක්ලික් කරගන්නවා. ඒක අපි රතු පාට සිලෙක්ට් කරන්න ඕන. ක්ලික් කරාම ඒක වින් වුණාම මගේ අර ඉස්සල් එකේ ලොස් වෙච්ච ඩොලර් 2යි ප්‍රොෆිට් එක ඩොලර් 2ක් උයනවා. ඩොලර් 2ක් කියන්නේ ආසන වශයෙන් ඩොලර් 1.95ක්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා මේ බෙට් එක. හරි වුණා බලා ගන්න පුළුවන් බෙට් එක වින් කරා. වින් වෙලා අපි මෙතන ඩොලර් 121ක් තිබ්බේ. දැන් 123ක් බාටපත් වුණා. ඩොලර් 2ක් හම්බුණා. ඉතින් මේ ක්‍රමයේ පාවිච්චි කරලා ඔයගොල්ලෝ පුළුවන් බෙට් කරන්න. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ මේකේ පොකට් මනි විදිහට දවසට පොඩි ගණක් හොයාගන්න පුළුවන් විදිහට කරන්න. සමහරවිට දවසට ඩබල් කරගන්න පුළුවන්. ඩොලර් 100ක් දාලා ඩොලර් 200 වුණත් කරගන්න පුළුවන්. නමුත් ඒක ගොඩක් රිස්ක් එක වැඩි. ඔයගොල්ලෝ දවසට පොඩි ගණක් හොයාගත්තා නම් ඇතිනේ. ඒ වගේම මම මේ කියා වගේ මාටින්ගල් ක්‍රමයේදී පාවිච්චි කරන්න. ඒ වගේම එකම කලයක ගොඩක් ගිහිල්ලා තිබ්බොත් එකම කලයකින් ලොස් ඒ කියන්නේ රතු පාට ගොඩාක් වැටෙද උදාහරණයක් විදිහට රතු පාට හතරක් පහක් විතර වැටලා තිබ්බොත් එහෙම ඊට පස්සේ ඔයගොල්ලෝ කොළ පාටයකට බෙට් එක දාන්න. ඒතර වින් කරන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒ ක්‍රමයේ හරහා ඔයගොල්ලෝ පුළුවන්. අපි බලමු දැන් මේකේ විත්ඩ්‍රෝ එකක් දාලා විත්ඩ්‍රෝ එකත් ඉක්මනින් එනවා. දැන් මම මෙතන මී කියන තැනට යනවා. ගිහිල්ලා මෙතන බැලන්සස් කියන තැනට යනවා. ගියාපුවම මෙතන විත්ඩ්‍රෝ කියන තැන මම ක්ලික් කළා. මෙතන මගේ ඩොලර් 123ක් තියෙනවා. මම 23 විත්ඩ්‍රෝ එකක් දා ගන්නවා. දැන් මෙතන USDT තෝරනවා. තෝරලා ඉවරලා දැන් මගේ මෙතන බැලන්ස් එක පෙන්වනවා 123ක්. මෙතනින් මම TRC20 ඇඩ්‍රස් එකක් ලබා දෙන්න ඕන මෙතන ඇඩ් කරලා. මොකක්ද ඇඩ් කරන්න ඕන? හරි දැන් මම මගේ Binance එකේ TRC20 withdraw address එක copy කරගත්තා. දැන් මම මෙතන එක paste කරනවා. paste කළා මෙතන මගේ fund password එක දෙන්න තියෙනවා. හරි මම දැන් මේ විදිහට දීලා confirm කරගන්නවා. confirm කරගත්තාන් පස්සේ මේක ඇඩ් වුණා අපේ address එක. දැන් අපිට පුළුවන් withdraw එකක් දාගන්න. මෙතන ගිහිල්ලා මේක select කරලා අපේ ඇඩ්‍රස් එක අපි ඇඩ් කරගත්ත ඇඩ්‍රස් එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. කොච්චරද දාන්නේ හනම් මම මෙතන 23ක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මගේ ෆන්ඩ් පාස්වර්ඩ් එක මෙතන මම දෙනවා. ෆන්ඩ් පාස්වර්ඩ් ලබා දීලා මම මෙතන විත්ඩ්‍රෝ කියන තැන ක්ලික් කරගන්නවා. විත්ඩ්‍රෝ එක කරන්න යනකොට මෙන්න මේ විදිහට අපේ ඩෙන්ටි වෙරිෆිකේෂන් එක කරගන්න කියනවා. ඔයගොල්ලෝ මෙතන ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරගන්න ආයේ පාරක්. ඇවිල්ලා මෙන්න මේ විදිහට මෙතන ඔයගොල්ලෝ ෆෝන් නම්බර් එකක් ඇඩ් කරගන්න, ඊමේල් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙතන මේ ඔතෙන්ටිකේෂන් කියන තැන ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඒගොල්ලෝ කියන විදිහට ඩෙන්ටි වෙරිෆිකේෂන් එක අපි කරගන්න ඕන. ෆුල් නේම් එක දෙන්න, ගවර්න්මන්ට් ID නම්බර් එක දීලා මේ විදිහට නෙක්ස්ට් ස්ටෙප් එක ක්ලික් කරලා අපේ ID ෆොටෝ දෙකක් ලබා දෙන්න ඕන. මම දැන් ඒ ස්ටෙප් එක කරගන්නවා. හරි ඉතින් මම ඩෙන්ටි වෙරිෆිකේෂන් එක කරගත්ත එක කම්ප්ලීට් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඉතින් මම වීඩියෝ එක ඉවර කරනවා. මම අනිවාර්යයෙන්ම විත්ඩ්‍රෝ එක ආපු ගමන් ප්ලේ ඕගොල්ලන්ට අප්ලෝඩ් කරන්නම් කමෙන්ටි පෝස්ට් එකක් විදිහට සහ අපේ Telegram group එකටත් දාන්නම්. ඒකටත් කැමති නම් join වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධතාව මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට තව මේකේ අප්ඩේට් වීඩියෝ එකක් ගේන්නම් හෙට ඉදිරියට. එහෙම නැත්නම් හෙට නැත්නම් අවු ඉදිරි දින එක මට පුළුවන් වෙලාවට. ඉතින් කැමතියි try කරලා බලන්න. මම අර කී විදිහට අනිවාර්යයෙන්ම ඉවසීම ඇතුව දෙයක් කරගන්න නැත්නම් මේක කරන්න අමාරුයි. ඒ වගේම මාටිගල් ස්ටෙප් ටික ෆලෝ කරලා කරගත්තොත් ඔගොල්ලෝ වෙන ඇති මම අද ඩිපොසිට් කරලා අදම ඩොලර් 20ක් හොයාගත්තා. ඒකම ලයිව් උත් මම බෙට් කරලා බෙන්නවා. ඉතින් ඒ ආඩි වශයෙන් පොඩි දෙයක් කරලා පොකට් මනි හොයාගන්න පුළුවන්. ඉතින් එහෙනම් කැමතියි try කරලා බලන්න. අපි එහෙනම් අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු. හැම දිනාටම සුබ දවසක්.